ගරු කතානායකතුමනි අපි ආර්ථික අර්බුදයක වැටලා තියෙන බව ඇත්තයි. නමුත් අතවශ්‍යම අපේ රට බංකොලොත් කියලා ප්‍රකාශ කරපු එක නිවැරදි නෑ කියන මතයේ මම තාමත් ඉන්නවා. ඒක නිසා අපි IMF එකට නැත්නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කොටු වෙලා අවසානයි. නමුත් බංකොලොත් බව ප්‍රකාශ නොකර මිත්‍ර රටවල් වලට ආධාර ලබාගෙන IMF එකත් එක්ක කටයුතු කළොත් මීට වඩා හොඳ තත්ත්වයකට එන්න තිබ්බායි කියන පුද්ගලික මතය අත්‍යවශ්‍යම මගේ තියෙනවා. ඒකත් මේ අවස්ථාවේදී මා කියා සිටිනවා. කෙසේ නමුත් මෙවන් දුෂ්කර අවස්ථාවකදී වුවත් දුප්පත් ජනතාවට එවැගේම රජයේ සේවකයන්ට යම් සහනයක් දෙන මේ අයවැයක් මේ යම් සහනයක් දෙන්නට මේ අයවැයින් ගන්න වෑයම අත්‍යවශ්‍යම අපි අගය කරන්න ඕනේ. උදාහරණයක් ඇටියට අපි RCEP සංවිධානයට බැඳෙන එක ඉතාම හොඳ ප්‍රවණතාවයක්. ඒ කියන්නේ රීජනල් කම්ප්‍රිහෙන්සිව් ඉකොනොමික් පාර්ට්නර්ෂිප් කියන එක. ඒක තායිලන්තය, ඉන්දුනීසියාව, බංග්ලාදේශය, චීනය වගේ නැගෙනහිර ආසියාව රටවල් සමග එකතු වෙලා ඒවත් සමග ෆ්‍රී ට්‍රේඩ් අග්‍රීමන්ට් නිදහස් වෙළඳ ගිවිසුම් අත්‍යවශ්‍යම වලට එළඹෙන එක ඉතාම හොඳ ප්‍රවණතාවක් හැටියට මා දකින්නේ. මේ වගේම තමයි ලෝකයේ ඉදිරියේ ඉන්න ආර්ථික බලවතා කියන්නේ චීනය සමඟ අපි අත්‍යවශ්‍යම FTA එකක් අත්සන් කළ යුතුමයි. නමුත් ඒක ක්‍රම දෙකකට විය යුතුයි. ඒ වගේම ගුඩ්ස් හා සර්විසස්, ඒ කියන්නේ භාණ්ඩ සහ සේවා කියන ඒ දෙකින්ම අපි ඒ වෙළඳ ගිවිසුම් අත්සන් කළ යුතුයි. මොකද සේවා වලට අපිට හැකි වෙනවා මූල්‍ය පාසුකම් ලබා ගන්නට. ඒ වගේම ඒක ලොකු ආර්ථිකයට සහතිකයක් වෙනවා. ඒ වගේම තමයි අපි දැක්කා මේ මහල් නිවාසවල ජනතාව රතිඤ්ඤා පත්තු කරලා රබන් ගහලා තමාගේ සතුට මුදා හරිනවා. ඉතින් අපිත් ඇත්ත වශයෙන් මේ ගැන සතුට වෙනවා. ඒ වගේම ඒ ජනතාව ඇත්ත වශයෙන්ම සංවිධානයේ වෙන්ට ඕනේ. ඊට පස්සේ මේ මහල් නිවාස කොහොමද නඩත්තු කරන්න කියලා මේ ජනතාව රැස් වෙලා සාකච්ඡා කළ යුතුයි. මොකද නාගරික සංවර්ධන අධිකාරියට ඒ වගකීම ඊට පස්සේ පැවරෙනවාද කියන ප්‍රශ්නය ඇත්ත වශයෙන් මේ අවස්ථාවේදී මතුවෙනවා. මොකද කානුවක් අවහිර වුණොත් එතකොට ගලිය පිරුණාම ගොඩනැගිල්ල ඉදිතැලිලා ගොඩනැගිල්ල යම්කිසි අබලන් තත්ත්වයකට පත් වුණාම එමෙ නැත්නම් ලිෆ්ට් එක කැඩුනාම කවුදේව කරන්නේ කියන එක ගැනත් විමසිය යුතුයි. ඒකට දේශපාලඥ හැටියට අපි ඔවුන් සමග එකතු වෙලා ඒ ප්‍රශ්න වලට ඇත්ත වශයෙන්ම සාකච්ඡා කරලා ඒ වලටත් ඒ නඩත්තු කිරීම පිළිබඳවත් අපි යම්කිසි කාර්යභාරයක් කළ යුතුයි කියන මතයේ ඇත්ත වශයෙන්ම අපි ඉන්නවා. මෙතෙන්දී ගරු සභාපතිතුමනි, ජාතිකත්වය අගයන කෙනෙක් හැටියට ඒ වගේම ජාතිකත්වය අගය කරන ජනතාව නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් හැටියට මේ අයවේ මා එකඟ නොවන කරුණු දෙක තුනක් තියෙනවා. ඒකත් මා ඉතාම අවංකව ඍජුව ප්‍රකාශ කළ යුතුයි. පළවෙනි එක තමයි 13 වෙනි සංශෝධනය යටතේ පළාත් සභාවලටත් විශ්වවිද්‍යාල ආරම්භ කරන්න බලය දීලා තියෙනවා. නමුත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම එහෙම නැත්නම් UGC එකේ එහෙම නැත්නම් මධ්‍යම ආණ්ඩුවේ පාලනයක් නැතිව ඒ පළාත් සභාවලට අවශ්‍ය කරන විදියට විශ්වවිද්‍යාල ආරම්භ කරන එක ඉතාම භයානක තත්ත්වයක් හැටියට තමයි අපි දකින්නේ. ඒ වගේම තමයි 13 වෙනි සංශෝධනයේ අධ්‍යාපනය කියන ඒ ලයිස්තුවේ යටතේ පළාත් සභාවේ ලයිස්තුවේ අධ්‍යාපනය කියන විෂය යටතේ කවදාකවත් විශ්වවිද්‍යාල පිළිබඳව සඳහන් වෙලා නැහැ. එහෙම වුණොත් අත වශයෙන් නැගිනිහිර පුළුවන් නැගිනිහිර පළාතේ පුළුවන් වෙනවා මැදිපෙර දිග ආධාරවලින් වහාබි විශ්වවිද්‍යාල එමෙ නැත්තම් ශරියා නීති උගන්නන විශ්වවිද්‍යාල පටන් ගන්න. ඒ වගේම තමයි උතුරේ අර කැනඩාවේ ඔන්ටේරියෝ ප්‍රාන්තීය පාසල්වල දෙමළ සමූල් ඝාතනයක් සිදු වුණා කියන විෂය ඇතුළත් කළා වගේ පුද්ගලික විශ්වවිද්‍යාලවල මේ වගේ ජනතාවගේ නැත්තම් සිසු සිසුවන්ගේ මොළ සෝදන විශ්වවිද්‍යාල ඇති වෙන්න පුළුවන්. ඒක නිසා විශ්වවිද්‍යාලයක් ආරම්භ කරනවා නම් ඒක රටේ යහපත පිණිස වෙන්න ඕනේ. ඒ වගේම මේ රටට අවශ්‍ය කරන වෘත්තිකයන් බිහි කරන ආයතනයක් වෙන්න ඕනේ. රටක් සංවර්ධනය කරා දායක වන පිරිසක් බිහි කරන ඒ වගේම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම නැත්තම් මධ්‍යම රජයේ නීතිවලට යටත් වන විශ්වවිද්‍යාලයක් වෙන්න ඕනේ. එහෙම නැත්තම් එක් එක් දේශපාලන පක්ෂවලට එක් එක් ප්‍රධාන මිත්‍රිට නැත්තම් එක් එක් ආණ්ඩුකාරවරයාට අවශ්‍ය විදියට විශ්වවිද්‍යාල ආරම්භ කරන දෙන එක ඉතාම භයානක තත්ත්වයක් හැටියට තමයි දකින්. ඒ වගේම ගරු සභාපතිතුමනි, අනික තමයි ඒ ගොවිබිම්වල ඉඩම්වල ඒ පුද්ගලික අයිතිය ගොවීන්ට ලබා දීම පිළිබඳව ඇත්ත වශයෙන් මේක ගොවීන් සතුටු වෙන කාරණයක්. ඒක අපි සතුටු වෙන කාරණයක්. නමුත් බැලූ බැල්මට
ගොවියන් සතුටු වෙන කාරණයක් වුණාට මේකේ යම්කිසි නොපෙනෙන පැත්තක් තියෙනවා. ඉතින් ඒක නිසා ගොවි සමිති සමග මේ ප්‍රශ්නය ගැන ඉතාම අපි ගැඹුරින් සාකච්ඡා කළ යුතුයි. මොකද ඕනෑම රටක ඉඩම් වලින් 80% ප්‍රමාණය රජය සතුයි. ඉන්දියා ඉංග්‍රීසියෙන් කියනවා the land must belong to the state කියලා. අපි දන්නවා crown land ordinance කියන එකෙන් අත්‍යවශ්‍යම කියන්නේ ඉඩම දෙනවා ගොවියාට භුක්ති විඳින්න. නමුත් රජය ඉඩම බද්දු දීලා ඒ අවශ්‍ය කරන පහසුකම් සියල්ලක්ම ගොවියාට ලබා දිය යුතුයි. වගාවට අවශ්‍ය බීජ ලබා දිය යුතුයි. එවැගේම පොහොර ලබා දිය යුතුයි. එවැගේම ඇල මාර්ග සකස් කරලා ජලය ලබා දිය යුතුයි. කෘෂි නිලධාරීන්ගෙන් ඒ අයට උපදෙස් ලබා දිය යුතුයි. ඒතොර රජය තීරණය කරනවා මෙන්න මොන ඉඩමේ මොන වගාවද කරන්න කියලා. ඒ වගේම නිෂ්පාදන ඉලක්ක පවා රජය දිය යුතුයි. එහෙම තමයි ආහාර සුරක්ෂිත භාවය ෆුඩ් සිකියුරිටි කියන එක මේන්ටේන් කරන්නේ. නැත්තම් සුරක්ෂිත භාවය ආහාර සුරක්ෂිත භාවය තහවුරු කරන්නේ යන්නේ එමයයි. එතකොට පුද්ගලික අයිතියක් දුන්නම ගොවියෙකුට අත්‍යවශ්‍යම රජය ඒ සහන දෙන්න බැඳී නෑ. ඒක ඒ වගේම තමයි රජයට ඒ ඉදුම් පිළිබඳව බලපෑම් කරන්නටත් බෑ. ඉතින් අවසානයේ ගොවියා මොකද කරන්නේ? අසරණ වෙලාට පස්සේ හැම ගිවිවම නෙමෙයි ඒ ඉදුම විකුණනවා. ඒ විකුණ ඒ ඉදුම විකුණාට පස්සේ බහුජාතික ආගම් සහ ධනවත් ව්‍යාපාරිකයෝ එක ඩෑ ගන්නවා. ඊට පස්සේ තමන්ගේම ඉදමේ වහලෙක් බවට නැත්නම් කම්කරුවෙක් බවට ඒ ගොවියට පත් වෙන්න තියෙනවා. ඒක නිසා තමයි ලෝකේ කිසිම රටක් මේ වගේ අයිතියක් දෙන්නේ නැහැ. නමුත් භුක්තිය දීලා අවශ්‍ය කරන පහසුකම් සියල්ලක්ම ගොවියට ලබා දෙනවා. ඉතින් ඒ වගේම අපි දන්නවා ජපානය ගත්තොත්, චීනය ගත්තත්, වියට්නාමය ගත්තත් කවදාකවත් ගොවියන්ට පූර්ණ අයිතිය දීලා නැහැ. නමුත් ගොවියන්ට සියලුම යහපත උදෙසා සියලුම සහන ලබා දෙනවා. ඉතින් ඒකින්ද රජය කළ යුත්තේ පූර්ණ අයිතිය දීලා අහක බලා ගන්නට එක නෙමෙයි, කෘෂිකාර්මික දෙපාර්තමේන්තුව සමග එකතු වෙලා බීජ පොහොර වතුර උපදෙස් යන ආදී දීලා මේ ගොවියන්ට යහපතක් වෙන විදිහට ගොවියන්ට ගොවියන්ගේ ආර්ථිකය දියුණු වන විදිහට ඔවුන්ගේ නිෂ්පාදනය වැඩි කරන්න. ඒ වගේම තමයි ඇමරිකාව, නව සීලන්තය, ඒ වගේම එංගලන්තය, ස්විස්සලන්තය වගේ රටවල් වල නිවසක වුණත් අයිතිය දෙන්නේ කොන්දේසිය මත. ඒ කියන්නේ Tamanට අවශ්‍ය විදිහට ජනේලයක්වත් වෙනස් කරන්න දෙන්නේ නැහැ. ප්‍රංශයේ මිදිවතු හිමියන්ට කවදාකවත් මේ ගොවියන්ට අයිතිය දීලා නැහැ. නමුත් අයිතිය දුන්නත් ඒ මිදිගලවල වෙන දෙයක් කරන්න බෑ. ඒකෙන්ද රජයේ සම්පූර්ණම රෙස්ට්‍රික්ෂන්ස් අනුව තමයි ඒ අයිතිය ලබා දීලා තියෙනවා. ඉතින් මං හිතන්නේ අත්‍යවශ්‍යම කියනවා නම් හොඳ උදාහරණයක් හැටියට රජයේ සහ ගොවියා ජීවත් විය යුත්තේ ගහක වැලක් ඇතිලා තියෙනවා වගේ. වැල ගහෙන් තමයි පෝෂණ ලබා ගන්න. ගහ තමයි වැලට වතුර සහ අනිකුත් පෝෂ්‍යදාය දේවල් ලබා දෙන්නේ. වැල ගහෙන් ඉවත් වුණොත් ඒ ඇත්ත වශයෙන් වැල මේ විනාශ වෙලා නැහැ. වගේ තමයි රජය සහ ගොවියා එකට බැඳී සිටිනවා. ඒක නිසා රජය ඇත්ත වශයෙන්ම බලපෑම් කරන්න පුළුවන් විදිහට සහ රජය ගොවියාට සියලුම සම්පත් සහ සහන දිය යුතුයි. නමුත් පූර්ණ අයිතිය ලබා දුන්නම ඒක පුද්ගලික ඉඩමක් බවට පත් වුණාම ඒක විකුණුවොත් එහෙම ඇත්ත වශයෙන්ම රජයට නෙමෙයි මතු පරම්පරාවටත් ඒ ඉඩම නැති වෙලා තියෙනවා. ඒ නිසා ගොවියන්ට ඇත්ත වශයෙන්ම මේ සින්නක්කර ඔප්පු අවශ්‍ය ණය ගැනීමට නම් ඒ ණය දෙන ක්‍රමයක් අපි ලබා දිය යුතුයි. ඒ වගේම තමයි දරුවා පාසල් යන්න ස්ථිර ලිපිනයක් නම් අපි ඒක ලබා දිය යුතුයි. ඒකෙන්ද අයිතිය ලබා දීලා විකිණීමට හැර අනිකුත් සියලුම දේවල් ගොවියාට ලබා දිය යුතුයි. ඒ නිසා මේ වගේ බැරෑරුම් නැත්නම් මේ වගේ බරපතල තීරණයක් ගන්නට පෙර ගොවි සමිති සමග ඉතාම ගැඹුරු සාකච්ඡාවක් කළ යුතුයි කියලා තමයි මා මේ අවස්ථාවේදී යෝජනා කරන්නේ. අපි දන්නවා රජයක් වුණාම ඉඩම් ආරක්ෂා කළ යුතුයි. අපි දන්නවා ඉඩම් ප්‍රතිසංස්කරණයෙන් මොකද වුණේ? ඉඩම් කුට්ටි කරලා වික්කුවා. අපි දන්නවා කුරුණෑගල අක්කර 25,000ක් පොල් කොකනට් බෙල්ට් එක නැත්තම් පොල් තීරය සම්පූර්ණයෙන්ම කුට්ටි කරලා විකුණලා අද ඒක නිකන් බිල්ඩින් ගොඩක් පමණයි. ඒකෙන් ඇත්ත වශයෙන්ම පරිසරයටත් හානි වුණා, ජලය උල්පත් වලටත් හානි වුණා. ඒ වගේම තමයි අපේ අපනයන භෝගයක් වලට වැහැටියටත් ඒක ඇත්ත වශයෙන්ම විනාශ වුණා. ඒකින්ද රජයේ සියලුම ඉඩම් ජනතාව සතුයි. රජය ඇවිල්ලා බාරකරු පමණයි. ඒකින්ද රජයට බදු දෙන්න පුළුවන්. නමුත් සින්නක් කරපු දෙන එක ඉතාම භයානක තත්ත්වයක්. ඒ ගොවියන්ට ඒ සම්බන්ධයෙන් සාහනයක් දෙනවා නම් ඒ සාහනය අප ලබා දිය යුතුයි. ඒ වගේම මේසේ කියමින් ගරු සභාපතිතුමනි මේ දේත් මට කියන්ට දෙන්න. අපේ රටට සාමය ළඟා කර දුන්න, ජනතාවගේ ආරක්ෂාව තහවුරු කළ රණවිරුවන් වෙනුවෙන් ඇත්ත වශයෙන්ම යෝජනාවක් තියෙනවා. දන්නවා යුද්ධය ආරම්භයේ සිට 1983 සිට අවසානයේ දක්වා, ඒ කියන්නේ 2009 මැයි මාසේ 19 දක්වා සිටපු
හය අපි දන්නවා ඒ හමුදාවේ 29000ක් මිය ගියා 14000ක් ආබාධිත තත්ත්වයට පත් වුණා අනෙක් අය ජීවත් වුණා තුවාලේ වෙලා හරි ඒ ජීවත් වෙච්ච අය අද විශ්‍රාම ගිහිල්ලා නමුත් එයාගේ විශ්‍රාම වැටුම ඉතාම අල්පයි දැන් විශ්‍රාම යන අයගේ සමග සංසන්දනය කරනකොට ඉතාම පොඩි විශ්‍රාම වැටුමක් ලබන්නේ උදාහරණයක් ඇටියට වසර 35ක් හමුදාවේ ඉඳලා 2010 කියන්නේ යුද්ධෙන් පස්සේ විශ්‍රාම ගිය මේජර් ජෙනරල් වරෙක්ට හම්බෙන්නේ රුපියල් 40000ක් පමණයි වසර 22ක් කළ සෙසුනිලෙක්ට හම්බෙන්නේ රුපියල් 20000ක් පමණයි එතකොට ඉතාම සුළු මුදලක් නමුත් 2020 පෙන්ෂන් ගිය නැත්නම් විශ්‍රාම ගිය නිලධාරියෙක්ට රුපියල් ලක්ෂයකට වඩා වැටුපක් ලැබෙනවා සෙසු නිලධාරියෙක්ට රුපියල් 55000ට වඩා වැටුපක් ලැබෙනවා ඒක නිසා ඒ අයට 2020 වැටුප් තලය වෙත තබා විශ්‍රාම වැටුප සංශෝධනය කරන්න කියලා මේ අවස්ථාවේ රණවිරුවන් වෙනුවෙන් මා ඉල්ලා සිටිනවා හිඟ වැටුප් අවශ්‍ය නැහැ ඒ අයට අවශ්‍ය දෙන්නේ අවුරුදු 55 සම්පූර්ණ වුණාට පස්සේ සහ සම්පූර්ණ වෙන අවස්ථාවල දීපමනයි ඒ වගේම තමයි ත්‍රස්තවාදී ක්‍රියාවලීන් ත්‍රස්තවාදී නොවන ක්‍රියාවලීන් මියගිය ආබාධිත දඬුවම් සඳහා දීමනා සම්බන්ධයෙන් විවිධ රාජ්‍ය පරිපාලන චක්‍රලයක නිකුත් වෙලා තියෙනවා රාජ්‍ය පරිපාලන චක්‍රලයේ 21.88 22.93 21.93 4 ඒ කියන්නේ මියගිය අයට අවුරුදු 55 වෙනකම් වේතනය සහ ස්ථාවර දීමනාව ඒ වගේම ආබාධිත අයට අවුරුදු 55ට පසු විශ්‍රාම වැටුප ආබාධිත අය 55ට පළමු මියගියට පස්සේ වැන්දුඹ භාර්යාවට දෙන දීමනාව මේ කාටි ආවරණය වෙන චක්‍රලයක තියෙනවා සමහර විට මේවා වරින් වර සංශෝධනය වෙනවා විවිධ සමහරුට පුළුවන් විදිහම වෙනවා විවිධ වරින් මේවා අර්ථ දක්වන්න ඒක නිසා මේ චක්‍රලයක සියල්ල එකතු කරලා පාර්ලිමේන්තුවේ පනතක් ලෙස ගෙන ලෙස මා යෝජනා කරනවා ඒකට මා මූලිකත්වය ගෙන කටයුතු කරනවා මොකද අතව අවුරුදු 5ක් ගියනකොට මේ රටේ ත්‍රස්තවාදී යුද්ධයක් තිබ්බද නැද්ද කියලාවත් අමතක වෙන ජාතියක් ඇත්ත වශයෙන්ම අපේ රටේ බොහෝ වෙලාවට ඉන්න නිසා මේ කරුණ කියලා තව අවසාන වශයෙන් මේ විනාඩි දෙක මම ගන්නවා සභාපතිතුමනි දැන් විපක්ෂ නායකතුමා දැන් මේ ආර්ථික අර්බුදේ සම්පූර්ණ වගකීම මේ රජයට දානවා නමුත් ඇත්ත වශයෙන්ම ඒගොල්ලෝ මේ විපක්ෂ නායකයා ඉන්න මේ ඒ පක්ෂය යහපාලන රජයේ ඉන්නකොට තමයි මම හිතන්නේ මේ ආර්ථික අර්බුදයේ ආරම්භය ඇති වුණේ උදාහරණයක් හැටියට 2015 මේ රට බාර ගන්නකොට ඔවුන් සංචිතයේ තිබ්බා ඩොලර් බිලියන 8ක් අපේ රටේ වේගය තිබ්බේ එතකොට වර්ධන වේගය තිබ්බේ 7.5යි රටේ ලෝකෙ කිසිම වසංගතයක් කිසිම ආර්ථික අවපාතයක් තිබ්බේ නැහැ සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් බිලියන 4.5ක් ලැබෙන වසරකට විදේශ ප්‍රේෂණ වලින් ඩොලර් බිලියන 7ක් ලැබෙන වසරකට හම්බන්තොට වරාය විකුණලා ඩොලර් බිලියනක් ලැබුණා මීට අමතරව වසර අවසාන වසර දෙක වෙනකොට පළාත් පාලන පරාජය සමග මහමැතිවරණ පරණ බව දැනගෙන ජාත්‍යන්තර 12.5ක් බිලියන 12.5ක් අරගත්තේ මේ මුදල් කොහාට ආයෝජනය කළේ කියලා තාමත් කියන්නේ නැත ඒක විනාඩියක් පමණ මට දෙන්න 2020 වෙන විට 7.5 වර්ධන වේගයේ දෙකට බැහැලා ලෝකයේ කිසිම ප්‍රශ්නයක් නැති වෙලාවේ ඒ වගේම මේ සංචිතයේ තව ඩොලර් බිලියනක් අඩු වෙලා උද්දමනීය විරකියාවේ වැඩි වෙලා විදේශ විනිමය පනත වෙනස් කරලා මහා පරිමාණ ව්‍යාපාර වලින් මේ රටට එන්න තිබ්බ විදේශ විනිමය සම්පූර්ණ අයින් කළා ඒ නිසා කෙටියෙන් කිව්වොත් මේ රටේ වර්තමාන ආර්ථික අර්බුදයේ වගකීමෙන් ගැලවෙන්න මේ විපක්ෂයට කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ කෝටාබේ රජයේ කොරෝනා නිසා සංචාරක විදේශ ව්‍යාපාරන බිලියන වසර දෙකක් ලැබුණේ නැහැ ඒක ඩොලර් එකේ සංචිතිත ඩොලර් එන්න සම්පූර්ණයෙන්ම එන්නතර විඳන් කළා ජනතාවගේ ජීවිත ආරක්ෂාවට ඒක නිසා යහපාලන රජය ගත්ත ණය ගෙව්වා මිසක් ණය ගත්තේ නැහැ මම බොහෝ වරක් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට කිව්වා ජනතාව දැනුවත් කරන්න කියලා මොකද යුද්ධය අපි ජයගත්තේ සමස්ත ජනතාව මේ ආර්ථික යුද්ධයක් අපිට ජයගන්න තිබ්බා ජනතාවගේ සහාය ලබා ගත ඒක නිසා කඩා කප්පල් කාලෙන්ට ජනතාව නොමග යන්න හැකි වුණේ අන්නේ නිසා ඒක නිසා විපක්ෂය ආර්ථික අර්බුදයේ කතාවට ඔවුන් මේකට වක් කියන්න ඕන කියලා තමයි මේ අවස්ථාව මා කියා සිටිනවා